කෝප වෙලා අපි වැඩ කරන්න ගියොත් ඒ කියන්නේ අපේම රටේ සහෝදරයෙකුට සහෝදරියකට හෝ දරුවෙකුට තමයි හානියක් සිද්ධ වෙන්නේ. ඉතින් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා දැන් උදේ ඇතිවෙච්ච තත්ත්වය ඊට පස්සේ හවස ඊට වඩා බොහොම දරුණු තත්ත්වයක් ඇති වුණා. මම කරුණාකරලා සම්සුන් වෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ආරක්ෂක ලේකම්වරයා විදියට. ඉතින් මෙතනදී වෙච්ච දේවල් වුණා නම් ඉදිරියට ඒ කියන්නේ වෙච්ච දේවල් වුණා කියන්නේ අද අපේ ශ්‍රී ලාංකිකයෝ කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ වගේම දේපළ රාශිය ගිනිපත් කරලා තියෙනවා. වාහන රාශිය ගිනිපත් කරලා හානි සිදු කරලා තියෙනවා. ඒ වගේම තව සිවිල් ජනතාවට පහර දීම් රාශියක් සිදු වුණා. ඒ කියන්නේ ගෝල්ෆේස් පිටියේ හිටපු අයට ප්‍රහාර එල්ල කරා. ඊට පස්සේ ප්‍රහාර එල්ල කරන්න ආවට ප්‍රහාර එල්ල කරා. ඉතින් සමහර තැන්වල අපි දැක්කා ඉතාමත්ම අමානුෂික විදිහේ ප්‍රහාරත් ඉල්ල ගන්නවා. ඉතින් කරුණාකරලා මතක තියාගන්න හැම කෙනෙක්ම මේ අපි ප්‍රහාර එල්ල කරන ඒ කියන්නේ යම්කිසි කෙනෙක් තව කෙනෙකුට ප්‍රහාරයක් එල්ල කරනවා නම් ඒ කෙනා පිටරටකින් ආපු කෙනෙක් නෙමෙයි අපේම සහෝදර පුරවැසියෙක් බව මතක තියාගන්න. ඉතින් ඒක නිසා එහෙම කරන්න එපා. තමන්ගේ කෝපය පාලනය කරගන්න සමාදානෙන් ඉන්න උත්සාහ කරන්න කලබල කරන්න එපා. මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින ත්‍රිවිධ හමුදාවට පොලිසියට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඉතින් රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා හදිසි නීතිය යටතේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියට සහයෝගය දෙන්න පොලිසියේ ඉල්ලීම මත දැන් යොදවලා තියෙනවා. නමුත් ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ ඔබ කිසිම කෙනෙකුට හානි කරන්නවත් බෙඩි කියන්නවත් ගහල ලවන්නවත් නෙමෙයි. මේ රටේ ඒ කියන්නේ අහිංසක ජනතාවට ජීවත් වෙන්න තියෙන අයිතිය සුරක්ෂිත කිරීමට ඒ වගේම අනවශ්‍ය කලකෝලාහල කළ අහිංසකයින්ට පහර දෙන අවස්ථාවන්වලදී ඒ අයව බේරාගන්න ඒ වගේ සිද්ධීන් සිදු නොවන විදියට කටයුතු කරන්න සාමය ආරක්ෂා කිරීමටත් ඒ වගේම රජයේ දේපළ සහ පෞද්ගලික දේපළ ගිනිබත් කිරීම විනාශ කිරීම කඩාවැන්න දැමීම වගේ දේවල් සිදු නොවන විදියට ආරක්ෂා කිරීමටත් ඉතින් ඔය හැම දේපළක්ම එක්කෝ රජයේ නැත්නම් අපේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ. ඉතින් ඒ නිසා මම නැවත වතාවක් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික සියලු දෙනාගෙන්ම මේ කලකෝලාහල නවත්තන්න මේ පලිගැනීම් ප්‍රකෝප කිරීම නවත්වන්න. අපි හිටියා වගේ මේ රටේ හැම කෙනෙකුටම සාමයෙන් සමාදානයෙන් ඒ අයගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් පරිසරයක් ලබා දෙන්න. ඉතින් අපි දන්නවා ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයකට පත් වෙලා හැම කෙනෙක්ම පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේ තවත් ගහ මරා ගන්න යන්න එපා. ඉතින් දැන් අද අග්‍රාමාත්‍යතුමා අස් වෙලා තියෙනවා, කැබිනට් මණ්ඩලය ඉවත් වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරිය ගැන බලමු. එතෙක් අපිට මේ රටේ සාමය පවත්වාගෙන යාමටත් නීතිය පවත්වාගෙන යාමටත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා මම ඉතාමත්ම කරුණාවෙන් ආදරයෙන් ශ්‍රී ලාංකික සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.